මම ටීම් SRD එකෙන් අද උගලම හම්බෙන්නේ යමුනා සඳමාලි. අද මම හිතුවා අපේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ ක්‍රීඩාව දියුණු කර ගැනීමට අවශ්‍ය වෙන ශක්තිය සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන ප්‍රභවය ගැන කතා කරන්න. ඒ තමයි කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් ඉතාමත් අවශ්‍යයි ක්‍රීඩකයෙකුට. ඒක මම තව පස්සට උගලන්ට තේරුම් කරලා දෙන්නම් කොපමණ ප්‍රමාණවත්ද කියලා. නමුත් මේ කාබෝහයිඩ්‍රේට් අඩු වුණොත් අපේ ලේවල තියෙන සීන් ප්‍රමාණය අඩු වෙලා මස්සල්ස් වලට යන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙලා ඔක්සිජන් සැපීම අඩු වෙනවා. ඒ හින්දා අපි කාබෝහයිඩ්‍රේට් වැඩියෙන් ගන්න ඕන. පාන්, පැස්ටා වර්ග, ඔය සාමාන්‍ය අපි ආහාර වේලකට ගන්න බත්, එතකොට ඇට වර්ග, ඔය වගේ දේවල් තමයි අපි කාබෝහයිඩ්‍රේට් වලට ලං කරගන්නේ. මතක තියාගන්න කාබෝහයිඩ්‍රේට් කියන අඩංගු දේවල් නැතුව අපිට ක්‍රීඩාවේ දියුණුවක් ගත නොහැකි කියන එක. කාබෝහයිඩ්‍රේට් අඩුවීම තුළින් දැන් ඔබලු දන්නවා ලේවල තියෙන සීනි ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමන්ගේ මස්සල්ස්ලට යන ග්ලූකෝස් ප්‍රමාණය අඩු වෙලා ඔක්සිජන් නිපදුව ඔක්සිජන් සැපියුම අඩු වෙලා ඊට පස්සේ ඔබලන්ට වැඩි මහන්සියක් දැනෙනවා. දැන් අපි මැච් එකක් ගහනකොට වැඩි මහන්සියක් දැනලා ඊට පස්සේ හුස්ම ගන්න අමාරු වෙනවා. එතකොට ඔබලගේ දක්ෂතා ඔක්කොම අඩු වෙලා යනවා. ඒ හින්දා අදට මම ඔබලන්ට කියන්නේ ශක්තිය වර්ධනය වීම සඳහා වඩාත්ම වැදගත් වන්නේ කාබෝහයිඩ්‍රේට්. ප්‍රෝටීන් පිළිබඳ ඊළඟට අනිත් කර්ජ ලවණ ඒවා පිළිබඳ අපි ඉදිරියේදී කතා කරමු. ගොනිස්තුතියි.